සෙන් බෞද්ධ දර්ශනය ඇත්තටම කතා කිහිපයක් තාම අපි කතා කරලා තියෙන්නේ මේ සමහර විද්වත්තු ඇත්තටම කියනවා YouTube කරන අය මේ සෙන් කතා මම දැකලා තියෙනවා කතා කරන කොහොම නමුත් සෙන් කතා අපේ එක වස්තුවක් වස්තු විශේෂයක් ඇත්තටම අපි කතා කරන අය වගේ මහායාන දර්ශනය නැත්නම් ජපාන් ආශ්‍රිතව ජපාන් වගේ රටවල් ආශ්‍රිතව පැතිරලා තියෙන මේ සෙන් කතා ශ්‍රී ලංකාව තුළ පොපියුලර් නොවෙන හේතුව මා හිතන්නේ ඇත්තටම කියන මහායාන බෞද්ධ දර්ශනය වෙන්නේ තේරවාද බුද්ධාගම ගැන කතා කරනකොට පන්සල්ල වනබුත එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාගේ කතාවට වඩා පාදක වෙනව තමයි ජාතක කතා මේ වගේ ජාතක කතා සංගතය වගේ දෙයක් එක්ක සසඳනකොට සෙන් කතාවක් ඇත්තටම අපිට ඊට වැඩිය සාමාන්‍ය ස්මාර්ට් ගෝල් වලට එහෙම නැත්නම් වර්තමාන පොරපුරට වැළඳ ගන්න පුළුවන් යථාර්ථවාදී බව පළවෙනි විශේෂයෙන්ම ස්මාර්ට් ගෝල් වල එන ස්පෙසිෆික් ඒ කියන්නේ විශේෂයෙන්ම යම් කිසි කරුණක් ටාගට් කරලා කතා කරගන්න ඒ වගේම රියලිස්ටික් මෙෂරබල් එහෙම නැත්නම් ටයිම් බෝඩ් මේ කියන කාරණා මේ සෙන් බෞද්ධ කතා තුළ තියෙනවා අපි ගත්තොත් එහෙම ජාතක කතාවක් මේ නිව් ජෙනරේෂන් එකට පොඩ්ඩක් සමීප වෙන්න ඉගෙන ගන්න ලම් වෙන තියෙන හැකියාව අඩුයි පටන් ගන්නකොටම යම් කිසි ඩවුට් එකක් එහෙම නැත්නම් කුකුසක් එනවා මේ සම්බන්ධයෙන් හේතුව තමයි මේ එන කතාවල යථාර්ථවාදී බව තරමක් ඈතයි ඒ වගේම ඒවා මෙෂර් කරන්න බෑ මෙෂර් වෙන්නේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඒ තුලින් එන ප්‍රතිපල ගණනය කරලා පෙන්නන්න බෑ අපි ගත්තොත් එහෙම තෙරන්දතිය ගල්තලාවක් මත වින්නාව වයරනකොට පූර්ණක යක්ෂයා අහසින් යනවා මේ එරන්දතිව දකිනවා ඇත්තටම යන පූර්ණක යකා එරන්දතිව දකිනවා මේක හොඳ සාහිත්‍යමය සුන්දරාත්මක හැඟීමක් ඇති කරනවා නමුත් මේ භාෂාව තුළ කෙනෙකු ඒක පරිශීලනය කරන්න තියෙන හැකියාව ටිකක් අඩුයි කොහොමත් හරි මේ සාහිත්‍යමය අගය නම් ඉතාම ලස්සනයි සුන්දරාත්මකයි ඒ වුණත් කෙනෙකුට හැකියාවක් නැහැ වර්තමාන පරපුරට මේ තුල එන ඇතම කියන ඉතාම ඉක්මනින් දකිත ප්‍රතිඵල එහෙම නැත්නම් මේ මහ පොළවේ රියලිස්ටික් පැල කරන්න පුළුවන් ගතිය මේ කතා තුළ පේන්නේ ඒ නිසා සෙන් බෞද්ධ දර්ශනයේ ඊට ඉඳුරාම වෙනස් ඉතින් අදත් අපි මේ කතාව ඇතුළේ කියන එක සෙන් බෞද්ධ කතාවක් බලන්න මේක ප්‍රජානන චර්යාවාදී න්‍යාය කොග්නිටිව් බිහේවියරල් තෙරපි එකට කොච්චර උපකාර කරනවද එහෙම නැත්නම් මේක ඇත්තටම හදාරන්න පුළුවන් මට්ටමේද තියෙන්නේ එහෙම නැත්නම් මේකේ ප්‍රතිඵලය ගණනය කරන්න පුළුවන් මෙෂර් කරන්න පුළුවන් නියුමරිකල් වැලියු එකකට ගන්න පුළුවන් මට්ටමේද තියෙන්නේ කියලා ඇත්තටම කතාව අතිශය ලස්සනයි ඒ තුන කියන කතාවේ හරය කෙනෙකු චේන්ජ් කරන්න විශාල විදිහට උපකාර කරන දෙයක් අර අපේ අද කතාව දැන් මේ විදිහට පටන් ගමුකෝ එක තරුණයෙක් හිටියා මේ තරුණයා සම්පූර්ණයෙන්ම ජීවිතය ගැන කලකිරිච්ච කෙනෙක්. එයාට ඕන කරා මැරෙන්න. මෙහෙම තරුණයෙක් අපි මෙන්න මේ වගේ ෆිගර් අවුට් කරමු ඈ. එයා ඇවිල්ලා නාන්නේ, මූණ හොදන්නේ, දත් ටික මදින්නේ, රැවුල් කොට වැවිලා, කුරුලෑ වැවිලා, කුරුලෑ කඩනවා නිකන් ඉන්නවා මෙහෙම. ඊළඟට ඒක ඉන්න අර පිල්ලව කොම ඌරනවා. අඩු ගඳයි ඉතින් එහිට අතිරේකව ගත්තොත් එහෙම අපේක්ෂාවක් නෑ බලාගත්තත් ඒ බලාගෙන ඉන්නවා ඉතින් ඔහොම ඉන්න ගමන් මෙයාට ආරංචි වෙනවා මේ එහා පැත්තේ ගමේ ඉන්නවා සෙන් බෞද්ධ ආරාමේ සෙන් ගුරුවරේ එයා යම් විදිහකින් මේ ජීවිතයට දර්ශනයක් දෙන්න පුළුවන් උපදේශක සපයන කෙනෙක් කියලා ඉතින් මේ තරුණයා මොකද කරන්නේ හිතනවා මෙයාව හම්බෙන්න යන්න ඕනේ කියලා දැන් අපි මේක නිකන් හිතමු ජාතක කතා සංග්‍රහයක් මේ වගේම තමයි පටන් ගන්නේ. බොහෝ වෙලාවට මේ උකටලී භික්ෂුවා. උකටලී භික්ෂුවා කියන්නේ ඔය විදිහේ කෙනෙක් තමයි. සිවුර මාරු කරන්නේ, සිවුරෙන් අඩුව දෙනවා. ඉතින් බලාගත්තත් බලන් ඉන්න භාවනාවත් යමෙලෝදයක් කරන්නේ. මෙහෙම අයව දැක්කහම ඉතුරු ඔය උකටලී නොවිච්ච භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? එක්ක වහන. මහානතප කවරක් හින්දා උකටලී වෙලා ඉන්නද? එහෙම නැත්නම් මේක මෙෂර් කරලා ඇදගෙන යනවා බුදුරජාණන් වහන්සේට. ගිහින් කියන මෙන්න මේ මහා නෞකටලිය වෙලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් මොකක් කවර හේතු මතද මේ නෞකටලිය වෙන්න හේතුව මොකද්ද? එයා වහාම ඉතින් කියනවා මේ වගේ කරුණු කියවහම ඉතින්
බුදුරජාණන් වහන්සේ කියන මහණත්වෝ මේ භවයේ පමණක් නොව තොප පෙර භවයේදී මෙලෙස විසුවේ නේද කියලා ඔන්න පූර්ණ අපර සංදි සහිතව පූර්ව භවය ගැන සාකච්ඡා කරනවා. දැන් මෙතන තියෙන தත්ත්වය තමයි අර එරන්දතිය සහ පූර්ණ යකා වගේ එහෙම නැත්නම් අපි කතා කරොත් එහෙම පෙර ස්ත්‍රී වූ ගර්භයේ හිපටන් රැක්ක නොරැක්කාදුද ඒ වගේ අන්රියලිස්ටික් නෙමෙයි මේක රියලිස්ටික්. දැන් මෙතන ඇත්තටම සත්‍ය සිදුවීමක් තියෙනවා. තරුණයෙක් ඉන්නවා ඔහු කේපබිලිටි එකක් තියෙන ගුරුවරයෙක් ඉන්නා එහෙම නැත්නම් සෙන් ගුරුතුමෙක් ඉන්නා. දැන් ඔහුව සොයාගෙන ඉනවා තමන් පෙළෙන தත්ත්වය කියන්නේ මේක හරියට නිකන් ඇත්ත උපදේශනයේ වගේ. ඒ කියන්නේ යථාර්ථය. මේ ලෝකේ පැලවිලා තියෙන දෙයක්. ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒක මෙෂර් කරන්න පුළුවන් දෙයක්. ඉතින් දැන් ඔන්න ගුරුවරයා හම්බෙන්න ඇවිල්ලා මේ තරුණයා පන්සලට ඇවිල්ලා ගුරුතුමාව පැහැදකලා ඔහුගේ ස්ටෝරි එක මේ විදිහට කියනවා. දැන් මේ තරුණයා මෙහෙම ගුරුවරයා හම්බෙලා එයාට මේ සම්පූර්ණ ෆීලින්ග් එක එක්ස්ප්‍රෙස් කරනවා. නැත්තම් කියනවා. දැන් කිව්වහම එකින් එක කියනවා මම මෙහෙම කලකිරලා මෙහෙම වෙලා මගේ ජීවිතේ ගන්න දෙයක් නැහැ මෙහෙමයි මෙහෙමයි මේ ඔක්කොම කියනකන් ඔහේ නිහඬව අහගෙන ඉන්නවා ඔහුගේ මේකට අපිට කියන්න පුළුවන් ඇත්තටම කියනවා උපදේශනය තුළ සවන් දීම කිරීමේ ගුණාංගය කියලා. එහෙම නැත්නම් එම්පතටික් ලිස්නින් කියලා. මේක තමයි අවශ්‍ය කරන ගුණාංගය මොකක්ද කියලා. දැන් ගුරුවරයා මොකද කියන්නේ? කියන්නේ නැතුව මෙහෙම ඉඳලා ඉඳලා මොකද කරන්නේ? මෙතනින් නැගිටලා යන්නේ. දැන් ඔන්න තරුණයාට තවත් තවත් දැන් මොකද හිතන්නේ? ඇත්තටම මේ අඩු වශයෙන් මේ ගුරුවරයෙකුටවත් මාට සවන් දෙන්න තරම් අවශ්‍යතාවයක් නැද්ද? එච්චරටම මාව පාවිච්ච මිනිහෙක්. දැන් මෙතන ඉඳගෙන ඉන්න මොහොත තව තව හිතන්න අවස්ථාව උද්ගත වෙනවා. තව තව හිතන්න තමන් ගැන හිතන්න මෙනෙහි කරන්න. ප්‍රශ්නේ ග්‍රැවිටි එක දකින්න. හොඳයි දැන් මේක ගැන හිත හිතා ඉන්නවානේ මේ තරුණයා. දැන් මොකද වෙන්නේ? මෙන්න ගුරුවරයා එනවා එක අතක ලුණු බෝල් එකක් අනික අතේ පිරිසිදු වතුර විදුරුවක් එක්ක. ඇවිල්ලා තරුණයා ඉස්සරහ ඉඳලා දැන් බලන්න මෙතන ශ්‍රවණය කළා ඊළඟට ප්‍රායෝගික ක්‍රියාකාරකම්කට යනවා. සීබීටි තමයි එහෙම පිටින්ම. මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම තමයි තරුණයාට ඒත්තු ගන්න උත්සාහ කරන්නේ. මේ ප්‍රශ්නේ ඔබ දකින්න විලාසය කොයි වගේද කියන්නේ. දැන් අපි හිතන්නකෝ වචන විතරක් පාවිච්චි කළා කියලා මේක අහගෙන ඉඳලා මේක ඇත්තටම දැනෙන්නේ නැහැ. මේ ඉදිරිපත් කරන සරල තර්කය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම තරුණයන්ට නිකම්ම අත්විඳින්න පුළුවන් දෙයක්. අපිට උනත් වචනින් කිව්වොත් ඒක තේරෙනවා. හැබැයි අර සෙන් ගුරුතුමා එහෙම එකක් පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේක තමයි ජාතක කතා සංග්‍රහය සහ මේ සෙන් බෞද්ධ කතාවල අතර තියෙන ඩිෆරන්ස් එක. මේක රියලිස්ටික් එහෙම නැත්නම් යථාර්ථවාදීව පිළිගන්න පුළුවන් එකක්. අනික එක මෙෂරබලි පෙන්වන්න පුළුවන් එකක්. ඒක කරලා ලුණු බඳුර පැත්තකින් තියලා වතුර විදුරුවක් පැත්තකින් තියලා කියන තරුණයාට ඔයා ඔය අතින් ওই බෝල් එකේ තියෙන ලුණු එකට අත දාලා ලුණු මිටක් කරන් වතුර විදුරුවට දාන්න කියනවා. දාන්න කියලා කියනවා ඒක හොඳට දිය කරලා දැන් බොන්න කියනවා. අපි පැහැදිලිව දන්නවා මේක බොන්න බෑ කියලා. කොහොමත් අපිට වචනවලින්ම තේරෙනවා මේක බොන්න බෑ කියලා. ප්‍රැක්ටිකලි කරන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි දැන් සෙන් ගුරුතුමා ගාවට නෙමෙයි ආවේ. දැන් මේ මාස්ත දුන්නා පස්සේ මේක දකින් නැතුව එමෙ නැත්තම් නොකර ඉන්න හැකියාවක් නැහැ. කරන්නම වෙනවා. අනිවාර්යෙන් ඔහුට කරන්න සිද්ධ වෙනවා. ඉතින් තරුණයා බොනවා. බීලා බාගෙට බොනකොට කියනවා බෑ මාස්ටර් එක කරන්න බෑ කියනවා. හොඳයි. රයිට්. එතනින් එහාට කරපන් කියලා බල කරන්නේ කරන්න නෙමෙයි මේ ඕන කලේ මේ අත්දැකීම ලබා ගන්න. හරි. එහෙනම් ඔයා ඔය වතුර බිඳුරු උතන පැත්තකින් තියලා එන්න මාත් එක්ක තව ගමනක් තියන යන් කියලා යන්න. යන් කියලා යන්නේ කොහටද? මේ ආරණ්‍ය එහෙම නැත්නම් මේ සෙන් පන්සලේ පිටිපැස්ස තියෙන ලොකු පොකුණක්. එතකොට දැන් මේ ලුණු වඳුනත් අරගෙන මේ පොකුණ ගාවට මෙයා එක්කගෙන යනවා. ගිහිල්ලා දෙන්නම් කියනවා. හරි. ඔය මේ පොකුණේ වන්ටකී අපි දෙන්න ඉඳගමු. ඉඳගෙන ඉවරලා බලමු දැන් අපි මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඉතින් ඇත්තම කියනවා නම් මෙතන මාර එකක් නැහැ. මොකද්ද කරන්නේ? අර වගේම හරි. දැන් ඔය බෝල් එකට අත දාලා ලුණු මිටක් අරගෙන මේ බොකුණට දාන්න කියලා. බොකුණට දාන්න කියලා හොඳයි දැන් ඔයාගේ අතෙන් වතුර දෝතක් අරගෙන බොකුණෙන් බොන්න කියලා. ඉතින් ඇත්තටම මේක දැන් ඔබට අහගෙන ඉන්න ඇයිද හිතන ඇති මාර කේස් එකන්නේ මාර එකන්නේ කලේ එහෙම එකක් නැහැ. ඉතින් තරුණයා කියනවා නෑ කිසි ගැටලුවක් නැහැ බොන්න පුළුවන් මාස්ටර් කිසිම වෙනසක් නැහැ කියලා. දැන් මොකද්ද මේ කරේ? Right.
අන්න එතෙන්දි දැන් තරුණයාට අත්දකින්න දුන්න අවස්ථා දෙකක්. දැන් අවස්ථා දෙක සංසන්දනය කරනවා. හරියට ඔයා හිතුවා නම් ඔයාගේ මනස ගැන අර ඔයාගේ මනස කලින් දීපු අතුර ඉදිරුව වගේ ඒක හරි පොඩි පටුයි. වඩ එක්ස්පීරියන්ස් නැහැ. වා දන්නේ නැහැ කෝප් කරන්න වැඩක්. වා දන්නේ නැහැ ඔයාගේ ජීවිතයේට එන ප්‍රශ්න ඒව නතර වෙන්නේ නැමේ. මිනිස්සු ජීවිතේ පටන් ගත්තොත් ජීවිතයක් ආරම්භ වුණොත් මිනිහෙක් විදිහට ප්‍රශ්න හැමදාම එනවා. හැබැයි ඔයා දැනගෙන හිටියේ නැහැ ඔයාගේ මනසෙට තිබුණේ නැහැ ඔයාගේ බ්‍රේන් එක හදිස්සගෙන තිබුණේ නැහැ. ඒ ප්‍රශ්න වලට සාර්ථකව විසඳුම් දෙන්න එහෙම නැත්නම් මුහුණ දෙන්න. මොකද ඒකට හේතුව ඔයාට එක්ස්පීරියන්ස් අඩුයි. ඔයා ගැන හිතනද පතන් ඉගෙනගෙන තියෙන ස්කිල්ස් අඩුයි. ඒකයි රීසන් එක. හැබැයි ඔයා දැන් දැක්ක අත් දැක්ක ඔයාගේ මනස පොකුණ වගේ විශාල වුණොත් ඔයාට ඔය ප්‍රශ්න නැතිව ඇත්තටම ගිනන් ජීවිතේ යන ප්‍රශ්න බැලන්ස් කරන්න පුළුවන්. මොකද හේතුව ඔයා නිර්මාණය කරගන්න ඕනේ ඔයාගේ මනස වතුර විදුරුවක් විදිහට නෙමෙයි පොකුණක් විදිහට. එහෙනම් එතනයි තියෙන්නේ පොයින්ට් එක. නැතුව ප්‍රශ්න කියන ඒවා එළිය කොහෙද තියෙනවා. හැබැයි ඔබගේ මනස සූදානම් කරගත යුතුයි. පොකුණක් තරම් ලොකුවට ඒ ප්‍රශ්න ආවට ඇබ්සෝබ් වුණා කියලා දැනුණට ඒව කිසිදු ඉෆෙක්ට් එකක් ඔබට බලපාන්නේ නැති විදිහට ඒක දැනෙන්නේ නැහැ ඇත්තටම කියනවා. රයිට්. මේ ටික කිව්වන් පස්සේ ශිෂ්‍යයා හොඳින් තේරුම් ගත්තා ප්‍රශ්න විසඳන්න තමන් තුළ ඒ ඇබිලිටි එක තියෙන. තමන් තුළ ඒ කේපබිලිටි එක තියෙන. එහෙනම් ඔබට පේනවා සීබීටි එහෙම නැත්නම් මේ සෙන් බෞද්ධ දර්ශනය හරියනම පොයින්ට් එකට කතා කරනවා. ස්මාර්ට් ගෝල් රකින්න. ඇත්තටම කියනවා පිළිගන්න හැකි. ඒවා ඇත්තටම මිහිමත පැල කරන්න පුළුවන් කතා. ඒවා ප්‍රායෝගිකව එක්සයිස් කරලා බලන්න පුළුවන්, අභ්‍යාස කරන්න පුළුවන් කතා. ඒවා එන ප්‍රතිපලය කෙටි කාලීන, මැදි කාලීන හා දිගු කාලීන ලෙස මිශ කරන්න පුළුවන්. එනිසා සෙන් බෞද්ධ කතා ඔබ හොඳින් කියවන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම කියනවා නම් අපේ ජාතක කතාවක් ඉවර වෙනකොට ඒව ඇත්තටම මේ මිනිස්සුන්ට නිර්මාණය වෙන්න වූ කතාවක් කිව්වද කියලා. දැන් අපි අත්දැකීමක් විදිහට අන්ධභූත වගේ ජාතකයක් ගත්තොත් එහෙම නැත්නම් අපි ගත්තොත් දේවධර්ම ජාතකය වගේ මේකේ සාහිත්‍යමය ගුණාංග අතිශය ඉහළයි. සාහිත්‍ය රසයේ ඒ වගේම ඒ තුලින් මතු කරන කරුණු ඉහළයි. නමුත් ඇත්තටම මේකේන ආකාරයට හිතලා බලලා මේ බෝධිසත්වයෝ දෙහිම නැත්තම් මේ පෙරුම් පුරණ භවයන් තුල හිටිය බෝධිසත්වයෝමද මෙහෙම බුදුනේ කියන ඩවුට් එක සැකේ උත්පාදනය කරන උදාහරණයක් විදිහට අන්ධභූත ජාතකේ බ්‍රහ්මදත්ත කියන රාජ්‍ය වූ දසරාජ ධර්මයෙන් පාලනය ගෙනියන අතරේ එක පැත්තකින් සූදු කෙලිනවා, අනිත් පැත්තෙන් ඔහේ හරින්න ගෑණියෙක්ගේ පතිවෘත ධර්මෙ විඳින්ද නිලනුලත් හමුදාවලින් පුද්ගලයෝ යොමු කරලා ඒ ගෑණිට වැඩක් දෙන්න කල්පනා කරනවා. එහෙම කෙනෙක් බුදු වෙන්න පුළුවන්ද? මෙන්න මේ ඩවුට් එක පැහැදිලිව එනවා ජාතක කතා සංග්‍රහයත් එක්ක බලනකොට. නමුත් එහි සාහිත්‍ය රසය සහ එහි වැදගත්කම අඩු නැහැ. අපි පස්සේ කාලික ජාතක කතා සංග්‍රහිතා සූත්‍ර පිටකයේ තව තවත් දේශනාවන් සාකච්ඡාවට ගමු. ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. එනම් මේ වගේ සෙන් බෞද්ධ කතාවකින් නැවතත් හමුමු. ඒ වගේම මනෝවිද්‍යාව උපදේශනයත් එක්ක දාර්ශනිකව සමග අපි කතා කරමු දිගටම. රැඳෙන්න අපිත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව කමෙන්ට් ලයික් කරන්න. ස්තුතියි වල සිරු දිනටම අදුව නැරඹුවට.